කොළඹ පාතාලය ගිනියම් කළ බොහෝ චරිත අතර මේ චරිතයේද නිරන්තරයෙන් කතාබහට ලක් වූ චරිතයක්. මේ කුප්‍රකට පාතාල චරිතය පිළිබඳව වැඩි වැඩියෙන් කතාබහට ලක් වූයේ 2017 වසරේ සිටයි. ඒ 2017 වර්ෂයේ පෙබරවාරි 27 වන දින කලුතර එතන මඩම ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් ඉලක්ක කොටගෙන එල්ල කරනු ලැබූ ප්‍රහාරයේ වෙඩිකරුවෙකු ලෙස ලඩියාගේ සහභාගී වීමත් සමගයි. එතෙන් පටන් ලඩියා පසුපස ආරක්ෂක අංශයේ සූක්ෂම දැස් යොමු වන්නට වූ අතර පාතාල ලෝකයේ තුල කුප්‍රකට චරිතයක් වන්නට ලඩියාට හැකියාව ලැබුණා. අලුයට ගිනි වැඩසටහන තුළින් අද අපි කතා කරන්නේ අපරාධ ලෝකයේ නොමැකෙන සටහනක් තිබූ තවත් අපරාධකරුවෙක් ගැන. ඔහු දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග. නමුත් මේ නමින් අපරාධ ලෝකයේ කවුරුත් ඔහු අඳුරන්නේ නැහැ. අපරාධ ලෝකයේ ඔහු ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලඩියා කියන නමින්. මොහු අතුරුගිරිය ප්‍රදේශයේ තම රජදහන කරගෙන හිටපු අංගොඩ ලොක්කා කියන ප්‍රධාන අපරාධකරුගේ මද්දුමගේ ලසන්ත නොහොත් අංගොඩ ලොක්කා කියන අපරාධකරු කල්ලි අපරාධ ඔහුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ අපරාධ කල්ලියේ ප්‍රධානම සම්පතියක් හැටියට තමයි කටයුතු කළේ. ලඩියා කොළඹ පාතාලයේ කතාබහට ලක්වන චරිතයක් වන කාලයේදී කොළඹ පාතාලයේ ප්‍රබලයන් බවට පත්ව සිටියේ අංගොඩ ලොක්කායි. අංගොඩ ලොක්කා කොළඹ පාතාලයේ රජ කරද්දී ඔහුට අභියෝගයක් වෙමින් කඩුවෙල රණාල ප්‍රදේශයේ බලය පාත්වාගෙන ගියේ රණාලේ සමයන් විසිනුයි. ලඩියා අංගොඩ ලොක්කාගේ අතිසමීප හිතවතෙකු වූ අතර ඒ හිතවත්කම නිසාම රණාලේ සමයන්ගේද ප්‍රබල ප්‍රතිවිරුද්ධවාදී බවට පත් වුණා. ලඩියාට තිබූ මේ සම්බන්ධතා හරහා ලඩියා දිනෙන් දින පාතාල ක්‍රියාවන් ඔස්සේ පාතාලයේ පමණක් නොව සාමාන්‍ය සිවිල් ජනතාවටද කුප්‍රකට චරිතයක් බවට පත් වූවා. ඒ නිසා මට ඌව මේ ගේම් එකෙන් ඉක්මනටම අයින් කරන්න ඕනේ. ඒ නිසා මට මේ වැඩේට උඹෙන් උදව් ඕනේ. අයියාගේ වචන දෙනවා නම් අදේට වුණත් මම ඌට ගේමක් ගහනවා. ඔවන් මගේ කොල්ල සෙට් එක උගෙන අයගාගෙන ඉන්න මන් දාලා තියෙනවා. එපා.
හරි වෙලා වෙනකන් හිටපන් මොකද උන දෙයකට වෙලාවක් තියෙනවා කොමත් මදුස්ටත් ඕන වෙලා තියෙන්නේ මුව පිච්චකින් අයින් කරන්න ඒ නිසා හරි වෙලාවට අපි ඕකව මෙහෙන් අයින් කළා දා ඒක නෙවෙයි කොහමද අතුරු ගිරියේ වැට ටික හ්ම් ලන්න ඇයි ෂේප් එකේ බිස්නස් එක කරගෙන යනවා කොහමද මදුසුයිම අයිය එකතු වෙලා අපට අතුරු ගිරිය දුන්නේ ඔබ ලස්සන්ට ගේම් එක ප්ලේ කරන නිසා ඔබ ওই විදිහට වැට ටික ඉස්සරහට කරගෙන ඵලයක් හැබැයි කිසිම ඒරියා එකක පල්ලෙකුටවත් අතුරු ගිරියට රින්ගන්න දෙන්න එපා ඇහැ ගාගෙන ඉඳපන් හැම තිස්සෙම හැම තැනකට දෙරුණාද प्रदेश මේ දන්නවනේ අපි ලැඩිය යගෙමු මේ අතුරු ගිරියෙම හොල්ලන් ඉන්නේ ලැඩිය අයියා ලැඩිය අයියට පිටින් යන්න හිතන්නවත් එපා මම කිව්වනේ පුළුවන් දෙයක් කරපන් මම දෙන්නේ නැහැ මේ නිකන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව අපේ ලයින් එක අපිට ගාලා දෙන්නකෝ නැත්තම් දන්නවනේ මොකද වෙන්නේ කියලා මේ ඔයිට වෙරි මරමන් දැකලා තියෙනවා ආ එහෙමද පරිස්සමෙන් ඉන්නකෝ බලමුකෝ මේ අතුරු ගිරියේ බිස්නස් කරන්න කොහොමද කියලා ඈ මේ ඔහෙලට වඩා එමතිවරු පොලිසිය ලොක්කෝ හිතවත්තු මන්ත්‍රීවරු මගේ හිතවත්තු ඉන්නෝ පුළුවන් දෙයක් කරනවා පුළුවන් දෙයක් කරනෝයි කියලා බලුවා නම් ගන්න පුළුවන් දෙයක් කරලා ගන්නකෝ ආ එහෙමද එහෙම තමයි බලාගමු ආ හරි බලමු හරි මේ නිසා ලඩියා ඇතුළු පාතාල සමාජිකයන්ගේ තර්ජන ගර්ජන බියවැද්දීම් යටතේ ඉතා බයෙන් සහ පීඩණයෙන් යුතුව අතුරුගිරිය ප්‍රදේශයේ ජනතාවට ජීවත් වීමට සිදු වුණා ඒ තරම් කරෙමෙද්ද? බලාගමුකෝ. ඌ කියනවා අයියේ සත පහක්වත් දෙන්න පුළුවන් විදියට ගන්න කියලා. පලයන් ගිහිල්ලා ඔකට කෙලින් ඉඳ ගන්න බැරි වෙන්න සලකපන්. මේ අතුරු ගිරියේ කඩ අරින්නෙත් මම, කඩ වහන්නෙත් මම. පලයන් ගිහිල්ලා කඩේ කුඩු කරලා දාපන්. हरी මීග උඩ බලය මදුස්ගේ බඩු ටිකක් යනවා උඹ එක් ගනි හරි අයයි හැබැයි වරදින්න බෑ අනිවාර්ය මේ දනුවත් එකයි යන්නේ දුවට වැඩක් නැහැ කියලා කිව්වා උට වැඩක් නැත්තම් එක්කම් බලය හරි දසම්සේ 82 වර්ෂයේ උපත ලැබෙන මොහුගේ නමට ප්‍රධානම අපරාධයක් හැටියට මනුෂ්‍ය ඝාතනයක් සඳහන් වන්නේ 2010 වර්ෂයේ කැලණිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුජ්‍යලයෙකු හඹාගොස් ඔව්ව වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධි. ඇත්තටම ලඩියා එහෙම නැත්නම් නලින් චතුරංග වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නේ අපරාධ ලෝකේ දක්ෂ වෙඩිකරුවෙකු වගේම දක්ෂ රියදුරුකු හැටියට මොකද මේ සංකල්පණය පිටින්න්නේ කලාතුරකින් දක්ෂ රියදුරෙක් ඒ වගේම දක්ෂ වෙඩික්කරුවෙක්
ඔහු ඕනෑම අභියෝගයක් ඉදිරියේ අභියෝගයක් බාර ගන්න අපරාධකරුවෙක් හැටියට තමයි අපරාධ ලෝකයේ ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියේ. මේ වන විට ඔහුගේ නමට ඔහුගේ නම ඉදිරියේ මනුෂ්‍ය ඝාතන පහක් සහ කප්පම් ගැනීමේ සිද්ධීන් විශාල සංඛ්‍යාවක් සඳහන් වෙලා තියෙනවා. अय मंगे मनुष्यरा राजमीन देर किया अरे मैं क्या
අර කඩේ වැව්ව නේද? ඔයා ගේම ඉල්ලුවේ මගෙන් බේරෙන්න පුළුවන් කියලා හිතාගෙන දන්නේ නැහැ. මම උගෙන බලන්නම්. හැබැයි මං කඩේ නම් අරින්න දෙන්නේ නැහැ යූට. හරි හරි. බොයි පාර්සල් දීලා පරිස්සමෙන් වරෙන්කෝ. හරි මං දෙන්නම්. ලඩියා පාතාල ලෝකයට පිවිසෙන්නට ප්‍රධානතම හේතුව වූවේ ලඩියාගේ පෞල් පසුබිමින්ම ලඩියාට උරුම වූ දිලිඳුකමයි. බොහෝ අපහසුතාවයන් මැද අධ්‍යාපනය හැදෑරීමට ලඩියා උත්සාහ කළත් සිය ආර්ථික අපහසුතා නිසා අධ්‍යාපන කටයුතු අත්හැර දැමූ අතර කාලයත් සමගම සියලු ප්‍රශ්නවලට විසඳුමක් ලෙස පාතාල ලෝකයට එකතු වන්නේ නිරොත්සාහයෙන්මයි. අරු වැඩි වැඩි උඹට සද්ද දාගෙන ආව නම් මක් ගාන උගේ ඔලු කට්ට කුඩු වෙන්න බලමනේ බං මුල වරද්ද ගත්තේ උගුන්ගෙන් බැනුම් ආන්න උගේ කොමා සද්ද වැඩිනේ බං කනේ කියන්නේ බං මල්ලේ ආ උඹ මෝ මේ පැත්තේ පොලොක්ක ඇතුළේ ඉන්නෝ පොඩ්ඩ ඉදපන් ඉතින් අය මොකෝ වෙන්නේ මොනවා වෙන්නද බං සමයන් බලන් ඉන්න අපිට ගේම දෙන්නම आरक्षा वेड़ी अब चुट पारे हरिबांगंड बैना सोने के वाल මංගිවනේ මං ඒක බලා ගන්නම් කියලා. අර ලොක්කා මං ගිහින් එන්න. හරි. අපේ කොල්ල දෙන්නේ ලෑස්ති කරන්න ඕන උසාවිය කාට. ආයුධත් එක්ක. මේ භාරම ඕක වතරින්නේ. බලාගමු. ඌ වෙච්චර ගන්න. දනුවා වෙලාවට කලෙක්ෂන් ටික වෙන්න ඕන. ඔය වංගු දාණේ උන් එහෙම හිටියොත් මට ගියපන් මං ගාන්න ට්‍රීට්මන්ට් එක දෙන්න. මොකද මේකේ ඔය එහෙම බිස්නස් කරන මුන්ට කරන්න දෙන්නේ නෑ මේක. ආ ගෝනේ උඩින් කලෙක්ෂන් එක අම්මුණා. අවුලක් නෑ ලොක්කා. බඩු අම්මුණා. අන්න ඒව තමයි වෙන්න ඕන. මේකේ පිටේ උන්ට ඇවිල්ලා කලෙක්ෂන් දාන්න දෙන්න බෑ හරි. අනියා ඔව මේ පැත්තේ. අන්න පොඩි දුදා ටවුන් එකනේ බැහැලා. මංගිතානේ කලෙක්ෂන් එක දාන්න හදන්නේ උත් පොඩි සුදා බබිත් එක්කනේ ගේම් ඉල්ලන්නේ හරි බලමු ඔබ දන්නේ නැහැ මං කවුද කියලා නලී චතුරංග සම්බන්ධ වෙලා මුල් වෙලා කරපු ප්‍රධානම අපරාධය හැටියට පොලිස් වාර්තා අතරට එක් වෙලා තියෙන්නේ කලුතර එතන මඩල ප්‍රදේශයේදී සමයන් ඇතුළු අපරාධ කරුවන් අධිකරණය වෙත රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයකට එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් පුජ්‍යලයන් ගණනාවක් ඝාතනය කිරීම මේ සිද්ධියේ සැලසුම්කරු විදේශ රටක සිට මේ සිද්ධිය පූර්ණ වශයෙන්ම සැලසුම් කරේ මදෝස් ලක්ෂිත නොත් මාකඳුරේ මදෝස් මේ සියලු කටයුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඔහු සැලසුම් කළ මදෝස් සැලසුම් කළ සියලු කටයුතු ක්ෂේත්‍රයේ නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට උරදුන්නේ අංගඩ ලොක්කා සහ ලඩියා. අංගඩ ලොක්කා විසින් රණාලේ සමයන්ගේ විනාශය කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙමින් සිටියද එය සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට තවත් පාතාලයේ ප්‍රබල චරිතයක් අංගඩ ලොක්කාට උදව් කරනු ලැබුවා. එයන් කවරෙකුවත් නොව
මිත්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු පමණක් නොව කුප්‍රකට පාතාල නායකයෙකු මාකදුරේ මදුෂ යන අයයි. ලැඩියා ඔය පොඩි පොඩි දේවල් වැඩි හිතන්න එපා යකෝ. අනිකු පොඩි මිනිහේ අපේ ගෙත් දම්මල ඉවරක් කළා දාපන්. කොච්චර හිත හිත ඉන්නේ. ආ හිතන්න තුව කොහමද ලොක්කා? ඌ සද්දේ දැම්මේ අපේ බෝඩරේට ඇවිල්ලා. ලැඩියෝ අපිට ඔයිට වඩා තව ගොඩාක් වැඩ දිනවා කරන්න. අපි ඒව ගැන හිතමු. පොඩි දේවල් ගණන් ගන්න එපා බං. ආ ලඩියාගේ කුප්‍රකට පාතාල කලාපය වූවේ අතුරුගිරිය ප්‍රදේශයයි. රැකියා විරහිත උගත්කමින් සහ දැනුමින් අඩු බොහෝ තරුණ පිරිස් ලඩියා වටා එකතු වුණු අතර ලඩියා එම තරුණයින් තමගේ කුප්‍රකට පාතාල ක්‍රියාකාරකම් සඳහා එකතු කරගනු ලැබුවා. ලඩියා තම ගෝඩ බාලයින්ට හොඳින් සැලකූ අතර කොල්ලකෑ බලහත්කාරයෙන්ගත් බොහෝ දේවල තම පාතාල සමාජිකයන් වෙත බෙදා දෙනු ලැබුවා. උන්ගේ ගෙවල් ටික හදා ගන්නත් මම උදව් කරනවා. ඇතැම් අවස්ථාවල තමාගේ අණ නිසා සිදු වූ පාතාල ක්‍රියාකාරකම් නිසා නීතියේ රැහැනට හසුවුණු පාතාල සමාජිකයන්ගේ පවුල්වලට බොහෝ උදව්පදව් කිරීමට ලඩියාට හැකියාව ලැබුණා. මේ නිසා අතුරුගිරියේ පාතාලයේ සහ ඔවුන්ගේ පාතාල සමාජිකයන්ගේ පවුල් ලඩියා වෙනුවෙන්ම පෙනී සිටි අතර නිරන්තරයෙන් සිදුවුණු පාතාල ගැටුම් නිසා අතුරුගිරියේ සාමාන්‍ය ජනතාව බොහෝ පීඩාවෙන් කල්ගත කරන්නට වුණා. අපරාධ ලෝකයේ නමක් දිනාගත් ලඩියා විසින් බොහෝ අපරාධ සිදු කළද වැඩි වශයෙන්ම සම්බන්ධ වූවේ අංගුඩලොක්කා සහ මාකන්දුරේ මදුෂ් විසින් සිදු කරනු ලබන අපරාධවලටයි. මදුෂ් සහ අංගුඩලොක්කා විසින් ඉතා සූක්ෂමව මෙහෙවනු ලැබූ බොහෝ අපරාධවලට ලඩියා තමගේ පාතාල හැකියාවෙන් සම්බන්ධ වූ අතර කොස්මල්ලි ඝාතනය ඔවුන් විසින් සිදු කළ තවත් ආන්දෝලනාත්මක ඝාතනයක් වනවා. මට මදුෂ් කොන්ත්‍රාත්තුවක් දුන්නා. ඒ ගේම් එක ගහන්න පුළුවන්. मरल उगे ओलुव कने बेंकरला ओलुव गीला दाबं अलुत कडे उसावी पारट मेक मचां मदुष के अनाक हरी इतनो मचां अनित्ते उन देना गन्नवा अभी तक हैप्पी ला बेर लाइन बैक हेला हरी लोका क्यों इधर तुम वेड़ी भी ये माय एनम කියපු විදිහට වැටික් කරපන්. හරි. කොස්මල්ලි නම් පාතාල සමාජිකයා කොළඹ අලුත් කඩේ අධිකරණයේ අසල මරා දමා හිස කඳින් වෙන් කර දැමුවේද ලඩියා විසින් වන අතර ලඩියා මේ ඝාතනය සිදු කරනු ලැබුවේ මාකඳුරේ මදුෂ්ගේ සහ අංගුඩලොක්කාගේ සැලසුමකට අනුවයි. මේ අපරාධයන් නිසා ලඩියා නීතියේ රැහැනට හසුව බන්ධනාගාරගත වුවත් වැඩි කලක් නොසිට නිදහස් වුණු අතර නැවතත් සුපුරුදු පාතාල ක්‍රියාකාරකම් ඇරඹීමට ලඩියා සමත්කම් පෑවා. මේ අපරාධය සඳහා භාවිතා කරන ලද කැබ් රථය ලඩියාගේ නමට ලබාගත්තු වාහනයක්. කුලීර් පදනම මත රථ වාහන ලබා දෙන ආයතනයකින් ලබාගත් වාහනය. මේ අපරාධය සම්බන්ධ ඇතුළු මනුෂ්‍ය ඝාතන පහක් සම්බන්ධව මේ අපරාධකරු දැනට ශ්‍රී ලංකා පොලිසියට අත්‍යවශ්‍ය අපරාධකරුවෙක් හැටියට ලේඛනගත වෙලා තියෙන්නේ. ලැබී ඇති තොරතුරු අනුව ඔහු ඉන්දියාවේ සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඔහු සම්බන්ධව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන මේ වන විටත් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කරලා තියෙන්නේ. ඉතා කෙටි කලකදී ඒ නියෝග මත මේ අපරාධකරු අත්අඩංගුවට අරගෙන නීතියේ රැහැනට ගෙනීමට පොලිසිය මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරනවා.
मधु समय गेम प्लावर इंदिया मधुशा की वक्कों बला करना किया था, देखना था। सुपरी गेम अगाव। और वो विश्वास है। මේ අතර අඟුඩ ලොක්කාගේ සහ අතුරුගිරියේ ලඩියාගේ ප්‍රබල හිතවතෙක් වූ රනිල්ව අතුරුගිරියේ රූපලාවන්‍යාගාරයක් තුලදී සමයන්ගේ ගෝලයන් විසින් වෙඩි තබා ඝාතනය කිරීම අඟුඩ ලොක්කාව මෙන්ම ලඩියාවද කම්පණයටපත් වූ ප්‍රබල සිදුවීමක් වුණා. හෙලෝ අරු ඇවිල්ලා ඉන්නේ සැලුන් එකට. අද ඉවරයක් කරනවා නම් ඉවර කළා දාන්න පුළුවන්. අද කවුරුත්ම නැහැ සැලුන් එකේ. සපුගස්කන්ද ප්‍රදේශයේ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් ඒ වගේම අතුරුගිරිය ප්‍රදේශයේ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධව මේ වන විටත් මේ පුජ්‍යලයා මේ අපරාධකරු පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිට අපමත නිදහස්ව සිටින තැනැත්තෙක්. ඔහු දිගින් දිගටම මේ අපරාධ ක්‍රියාවලියේ නිරතව සිටු දරුණු ගණයේ අපරාධකරුවෙකු හැටියට තමයි අපේ වාර්තාවල සඳහන් වන්නේ. अरे बार अरे ओय मामला काटी उतरी का होता ना करा बा हाँ अरे बांगू आप एके किसी माडू आप पाडू अन्य तो होता ना बेदाग कर लग करा बा अरे दर अरे मुनारी एक हाँ अरे मुनारी प्रश्न एक नो मार गये बा फाइनली एक गेम के हुए मैंने का उरुतने में समय आए के देखा क्या यहाँ बा කොමත් සමයන්ට ඔකත් එක්ක ලොකු ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි බං මට දින ප්‍රශ්නේ සමයන් ඇතුලේ ඉන්නකොට ටනියා සැලුන් එකට ගියා කියන එක කොහොමද දැනගත්තේ කියන එක බං. හිතා ගන්න අමාරුයි. දෙකෙන් ගන්න කවුරු හරි ඔත්තු දුන්නා.
लंगमे के एक तमाय उत्तू दूँगी। एक तमाय यहाँ को मटा दरगान लो ने। कहूँ तो मेरे का करेगा क्या ला? हाँ, क्या आंदोलन हॉस्पिटल के तापते मुकु? मरण परीक्षण एक कराइए। इतने देर आप मोड़ वाटा बास चला। मेरे का तैना तैना मैं कर ला दिए नहीं आई। याकु, तैना तैना के ना ही करके नहीं दिए नहीं? कहूँ दे करो भी का? हाँ? कहूँ दे को करो भी का? मेरे का मंजुला कर ला दिए नहीं आई। मंजुला? कहूँ तो ये मंजुला क्या नहीं? हाँ? मैं हमारे आने में सुधु कड़ी वालीं सारा सेन नोने हमारे लाइट का नुवा कम है उगे पोस्ट में कहाँ पां तब दिया मैं साथी हम है मैं पैंतस सौ का कलाब या पिन नोने बर्थडे अन्ना बंगी ले बोला लड़िया वो एप्पल वो गेंद काउंट किया यार तीन तीन हमने दिन में बाहर तेरे में බන්දනාගාර ගතව ඇබලබා නැවත නිවසට පැමිණි මංජුලා නැමැති මේ කාන්තාව ඝාතනය කිරීමට කීප වරක්ම ලඩියා උත්සාහ කළත් එය මගහැරී ගියේ රණාලේ සමයන්ගේ මැර කණ්ඩායම ඇයට ලබා දී තිබූ ආරක්ෂාව නිසායි මංජුලාව ඝාතනය කිරීමට ලඩියා කල්යල් බලමින් සිටි අතර ඇයව ඝාතනය කිරීමට ටික්කා නැමැති පාතාල සමාජිකයාට කොන්ත්‍රාත්තුව ලබා දෙනු ලැබුවා हेलो भाई अरे गैन मिनी आके देख गया माय मद वे लंगा पास समय अंगे उंगे मिन्नो ने 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 कावरुत मने या तानी इन्ने माय मद मैं ना मां की उपयोग देर वैदे कर पा अबे किधर आठ बात कर दर एक पेंड बे एक इधर आई बर बिन्नो हरि हरि ये උසාවි වාරයකට මුහුණ දී ගෙදර පැමිණි මංජුලාව නිවස තුලම ඝාතනය කරනු ලැබීම අතුරුගිරිය ප්‍රදේශය කම්පණය කරනු ලැබූ සිදුවීමක් වුණා. මේ සැලසුම් සහගත ඝාතනය මෙහෙවෙද ලඩියා බව පොලිස් අත්අඩංගුවට පත් ටික්කා වමෑරූ අතර ලඩියා අත්අඩංගුවට ගැනීමටද පොලිසිය සිය සූක්ෂම සැලසුම් සකස් කරනු ලැබුවා. टेनो अभी
මගේ නම තැක් කරනවාද මං ඔබ මගේ කාණේ කුමන ආකාරයෙන් සිදු කළත් අපරාධයක් කියන්නේ සමාජ විරෝධී ක්‍රියාවක් මේ ක්‍රියාවලිය තුලින් සමාජයට වෙන ගැහැට සමාජයට වෙන පීඩාව ඉතාම මහත් ඉතින් අපරාධකරුවන් මේ තත්ත්වයෙන් නොදැන නෙමේ මේ අපරාධ ක්‍රියාවලිය නිරත වෙලා ඉන්නේ ඔවුන් මේ අපරාධ චර්යාවන් තුල ගැබ් වෙලා කටයුතු කරන කිසිම අවස්ථාවක මේ ඔවුන් අතින් සිදු කරන අපරාධ හේතුවෙන් වියට පත්වන අනතුරට පත්වන අසරණ වන පුද්ගලයන් සම්බන්ධව තඹ සතේකට මායිම් නොකර තමයි මේ විශේෂයෙන්ම මේ කල්ලි අපරාධ කරුවන් එහෙම නැත්නම් ගැන් ක්‍රිමිනල්ස්ලා මේ අපරාධ සිද්ධ කරන්නේ ඉතින් නලින් චතුරංගන හොත් ලඩියත් මේ කණ්ඩායම් වලට එක් වෙච්ච කල්ලි අපරාධ කරුවෙක් එහෙම නැත්නම් ගැන්ග්ස්ටර් කෙනෙක් හැටියට තමයි නීතිය සලකන්නේ ඉතා කෙටි කලකදී මේ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන නීතියේ රැහැනට යොමු කරලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සාර්ථකව සිදු කරීමට ශ්‍රී ලංකා පොලිසිය හැම විටම ක්‍රියා කරමින් සිටිනවා. හරියා මචං දැන් මදුසයියත් නැහැ ලොක්කයියත් නැහැ මං තමයි හැම වෙලෙම බලන්න ඕන උඹලගේ සප් එක මට ඕන හොඳේ අනිවා එකම ලොක්කා මම වෙන්ද විදියට බඩු ටිකක් එවනවා එඩික් ගනින් දන්නවනේ කෝටි ගානක බඩු ටික අරගෙන අරුඩ යවවා මොකද ඌගාව තියෙන එක ආරක්ෂාවට උදයි හරි ලොක්කා මං ගිහින් දෙන්න ඌ ගැනත් අහගාගෙන හිටපන් මොකද කෝටි ගානක බඩු නෙබ කාගේ වුණත් හිත වෙනස් වෙන්න පුළුවන් හරි ලොක්කා මං ගියන්නම් හරි ජාත්‍යන්තර පොලිසිය සමග ශ්‍රී ලාංකීය පොලිසිය සහයෝගයෙන් ලඩියාට එරෙහිව රතු වරෙන් තුනිකුත් කරමින් ලඩියාව අත්අඩංගුවට ගැනීමට මේ මොහොතේ සූදානම්ව සිටිනවා. කෙසේ නමුත් ලඩියා ඉන්දියාවේ සැඟව සිට සිය මද්‍රව්‍ය ජාලය ඉතා සූක්ෂම ලෙස ලංකාව තුල ක්‍රියාත්මක කරනු ලබනවා. ජාත්‍යන්තර පොලිසියෙන් ලඩියා සැඟව සිට ඉතා සූක්ෂමව මද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියත් කෙදිනක හෝ ලඩියා අත්අඩංගුවට පත් වනු ඇති. කාගෙන් ගැලවි සැඟවි සිටියත් ඔහු කළ අපරාධ නිසාම ලඩියාට ඔහුගේ හෘද සාක්ෂියෙන් නම් කිසිදා ගැලවීමට අවස්ථාවක් නොලැබෙනු ඇති. අවිගත්තු අවියෙන්ම නැසිතී.